राशि चक्रे देवन राशि वृषभ लग्ने वृषभ लग्न हिमी ओबगे लग्नाधिपति वे शिखुर ग्रह है शुक्र इति मे विलावे ओबगे लग्नाधिपति अटवेन्ने कुजहा संयोगव अटवेन्नु बाधगस्ताने कुजग्रहयः संयोगव गमन करना मे फेब्रुवारी आरंभेदी इतक मे फेब्रुवारी 27 दक्वाम मे संयोगे 26 दक्वाम तीयनु इति मे फेब्रुवारी मासे ओबट कोहोमद किया बलद्दी नमवेन्ने चंद्रया रवि शनि बुध संयोगवत् दहवेन्ने गुरुग्रहय लग्न भावे राहुत् हत्वेन्ने केतुत् තැන්පත් වෙලා තමා මේ පෙබ්‍රවාරි මාසයේ මේ අලුත් වසර දෙවෙනි මාසයේ ආරම්භ වෙන්නේ. ඉතින් අපි බලමු මේ මාසය කොහොමද වෘෂභ ලග්න හිමියන්ට කියලා. ඉතින් මේ විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට දැන් මේ ගොඩක් දුරට මේ ලග්න පලාපල ආද්දි තරමක් දුරට අර සාමාන්‍ය පරිදි බැලුවොත් මේ අටවැන්නේ ඔබේ ලග්නාධිපති තැන්පත් වීම එතරම් සුබ නැහැ කියලා තමා ඔබට අහන්න ලැබෙන්නේ. නමුත් නෑ මෙතනදී ඔබගේ ලග්නාධිපතිගේ දෘෂ්ටිය වැටෙනවා ඔබගේ 12 වෙන්න දෙවැන්න සහ හතර වෙන්නට. ඉතින් ඒ තුල මට විශේෂම කියන්න පුළුවන් ඔබට මේ ලැබීම් මතින් යහපත් කාලසීමක්. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රධානම මට මේ මාසේ කොහොම වෙයිද මගේ ආර්ථිකය කොහොම වෙයිද කියලානේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් ලැබීම් ආර්ථික තත්ත්වය තිබුණට වඩා යහපත් වෙනවා. ඒ වගේම ඔබට මේ අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය කරන මුදල තියෙනවා. හැබැයි මෙතන තියෙන ගැටලු මොකද්ද? ඔබට වියදම් වැඩි වෙනවා. වියදම අධික වෙනවා. ඉතින් මේක මේ හැමදාම මේ වගේ මේ කියන්නේ මේ වගේ දේවල් කියන්නේ ඔබ කියන්න පුළුවන් මේ මට අපි හැමදාම මොකද්ද මේ නෙගටිව් මේ ඇයි මේ ඍණාත්මක මේ ලග්න පලාපල කියද්දී ඇයි මේ ඍණාත්මක දේවල් කියන්නේ මිනිස්සුන්ව වටනවද? නෑ මේ වගේ ඍණාත්මක දේවල් කියන්නේ ඔබට මේ ඍණාත්මක දේවල් ධනාත්මක කරගන්න. මොකද දැන් ඔබට මම කියනවා ඔබට ලැබීම් හොඳයි කියලා. ඉතින් ලැබීම් හොඳයි. නමුත් ඔබට ඒ වගේම ඒ තරමටම වියදමුත් වැඩි වෙනවා කියලා. ඉතින් ඔබට පුළුවන් ඔබට මේ දැනගෙන මේ දේ දැනගෙන ඔබට වියදම් පාලනය කරගන්න. මේ මාසේ හරි මට මේ වියදම් වැඩි වෙනවනේ. එහෙනම් මම මේක කොහොම හරි කරලා මේ යම් තාක් දුරට මුදල් ඉතුරුක් කරනවා. මම ඉතිරි කරනවා. මම මේ වියදම් පොඩි හෝ විදිහට පාලනය කරනවා. ඉතින් ඕක ඍණාත්මක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ එහෙනම් වැඩි වැරදි දේවල් අඩුපාඩු අසුභ දේවල් කියනවා කියන්නේ ධනාත්මක දෙයක්. ඔබ ධනාත්මක වෙනවා. ඉතින් ඔබ කරවල යද්දි ඉස්සරහා වලක් තියෙනවා කියලා දැනගෙන ගියොත් ඔබට යම්කිසි ආලෝකයක් අරන් ගියොත් ඔබට බේරෙන්න පුළුවන්. අන්න අපි මේ ආලෝකය තමයි ඔබට සපයන්නේ. වැස්ස යනවා වහිනවා කියලා දැන අපි කාලගුණයේ වார்த்தාවක් එනවනම් ඔබට කුඩයක් අරන් යන්න පුළුවන්. අන්න එතකොට ඔබට වැස්ස කියලා නොතෙමීම ඉන්න බැරුව ගියත් තරමක් දොටරි නොතෙමී ඉන්න පුළුවන්. අන්න ඒකයි මෙහෙම කියන්නේ මේ දැනගෙන ගියා කියලා 100%ම පාලනය වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඔබට තරමක් දුරට හෝ ඔබගේ උත්සාහය සහ ඔබගේ කැපවීම තුළින් වෙනස් කරන්න පුළුවන්. එන්නේ ඒ දෙයට තමයි මේ උදව් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ලැබීම් මතින් යහපත් වියදම් වැඩි. එහෙනම් ඔබ කරන්න ඕනේ අනිවාර්යෙන් මේ මාසේ ආරම්භයේදීම ඔබ දන්න ඔබට ලැබෙන්න තියෙන දේ මොනවාද කියලා. ඔබට හදිස්සිය ලැබෙන දේවල් ඒවා තව වාසිය ඒවා පැත්තකින් දෙමු. ඔබට අනිවාර්යෙන් ලැබෙන ආදායමක් තියෙනවා. ඔබේ ආදායමට අනුව වියදම ඉතිරියත් එක්කම සැලසුම් කරන ප්ලෑන් කරන්න. එතකොට ඔබට පුළුවන් අර අනවශ්‍ය වියදම් සියල්ල නැති වුණත් කොටසක් හෝ කපා දාලා ඔන්න යම්කිසි ඉතුරුවක් කරන්න. අන්න ඒක නිසා ඔබ පැහැදිලිවම මේ මාසය සැලසුම් සහගතව ඔබගේ ආර්ථිකය හසුරවන්න. අනිවාර්යයෙන්ම ඔබට ජයග්‍රහණය නියතයි. මොකද ඔබට මේ ඔබ රැකියා කරන ස්ථානය තුල ඔබට නොසිතූ විදිහේ යහපත් දේවල් ලැබෙනවා. يعني ඒක නොසිතූ විදිහ කියන්නේ ඔබට දැන් මේ අපි කියමුකෝ මේ රැකියාව තුළ පඩි වැඩිවීමක් ඔබ බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් අන්තිම මොහොතේ නම් ඔබට පේන්නේ මේක නම් මේ දෙන්නේ නැහැ. මේ වැඩිවීමක් වෙන්නේ නැහැ. අයියෝ මේ අවුරුද්දත් මට ඉන්න වෙයි කියලා බලන් හිටියට අන්තිම මොහොතේ ඔබට හිතා ගන්න බැරි දේ ඔබේ පඩි වැඩි වෙනවා. ඔබගේ අර ආර්ථික ආදායම වැඩි වෙනවා. එතකොට ඒ වගේම ඔබට මේ ඔබ දැන් මේ ඒ දෙහිඳ දැන් ඔබට මේ රඩත්තේටම් ඔබට මේ බාධක කවුරු හරි ඇති කරනම් වෙලා රැකියා ස්ථානය තුළ අන්න ඔවුනුත් ඔබට මේ වෙලාවේ يعني ඔවුන් ඔබට උදව් කරන්න කියන ගමන් ඔවුන් ඔබේ මේ ස්ථානෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ එක්කෝ ඔවුන්ට මාරුවල් ලැබිලා යනවා නැත්නම් ඔවුන් රැකියාවෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ තුලින් ඔබට මානසික සහනය ඇති වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ මේ ගිහින් වැඩ කටයුතු කල් දදා ගිහිල්ලා අන්තිම මොහොතේ කරන්න යාම තුළ ඔබට වැඩ කටයුතු කරගන්න බැරි තත්ත්වයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම මේ ගුරු වෘත්තේ නිරත වෙලා ඉන්න වෘෂභ ලග්න හිමියන්
විශේෂයෙන්ම සලකිලිමත් වෙන්න ඔබ මේ ඔබේ කටයුතු දැන් ඔබ කියමුකෝ ඉදිරියේදී කරන්න යන ඔබගේ යම්සි වැඩ කටයුත්තක ඔබ අන්තිම මොහොතේ කරන්න හිතන් ඉන්න. එහෙම කරන්න යන්න එපා. කල් තියා කරන්න. ටික ටික කරන්න. නැත්නම් ඔබට මේක කරගන්න බැරුව යනවා. ඒ තුලින් ඔබට අවාසිතායක තත්යන් පාඩු පවා සිද්ධ වෙන්න වෙනවා. ධන හානි සිද්ධ වෙන ඉඩ තියෙනවා. ඒ තැන නේතෙන් පැහැදිලිම කරන්න ඔබට මේ සතියකට එහා කරන්න තියෙන වැඩක් වත් අද පටන් ගන්න. ඒක ටික ටික කරලා ඔබට අර මානසික පීඩාව නැතුව කරන්න පුළුවන්. නැත්නම් අර අන්තිම මොහොත කරන්න ගියාම ඒ වෙලාව බැරිලා තදින් අසනීපයක් ආවා. නැත්නම් කාගේ හරි ඥාතියෙක්ගේ අසනීපයක් අම්සි දෙයකට සහභාගී වෙන්න සිද්ධ වුණා. දරුවෙක්ගේ අසනීපයක් ආවා. එහෙමත් ඔක්කොම ඉවරයි. ඒ නිසා දැන් ඉඳන්ම ටික ටික කරන්න. ඔබ වැඩ ගොඩගසා ගන්න තෝ කරන්න. ඒක තමයි විශේෂම කියන්නේ නැත්නම් මේ වෘෂභ ලග්න හිමියන්ට මේ කාල සීමාව සෑහෙන දුරට යහපත්. මොකද මේ ඉදිරිය පැහැදිලි කාලයක්. ඔබට මේ පෙර පිං නොසිතුවේ සර එලෝ එලෝ දෙනවා කියන්නේ එලෝ එලෝ ගහනවා කියන්නේ එලෝ එලෝ ගහන්න පිං වලින්. ඒකින් දන්න ඔබට මේ වෙලාවේ කොහෙන්දෝ යන දේවල් මේ නැති වෙන යන දේවල් අන්තිම මොහොතේ ලැබෙනවා. නේ රැකියාවටත් වළංගුයි ජීවිත හැමදේටම වළංගුයි. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කරන විට මේ අලුත් ව්‍යාපාර කටයුත්තක් මේ වෘෂභ ලග්නෙමින් ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ අන්තර්ජාලය සම්බන්ධයෙන් හෝ නැත්තම් විදේශ විනිමය ලැබෙන තත්ත්වයක් උඩ ඔබට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නම් විදේශ ගනුදෙනු හරහා එක්කෝ විදේශ රටකින් යමක් මෙහෙට ගෙනල්ලා අලෙවි කරන්න නැත්තම් ඔබ මෙහි කරන ඔබගේ දෙයක් විදේශගත විදේශ රටවලට විකුණන්න මෙන්න හොඳ කාලය. මොකද මේ රට සල්ලි අතර එන කාලය. මේ රට සල්ලි නැත්නම් ලෝකෙම ලංක රටටම ප්‍රශ්නයක් කියලා තියෙනන්න. මේ රට සල්ලි ඔබට ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. අනේතර රට සල්ලි අතපත ගන්න හැකියාව ලැබෙනවා. ඒ තුල ඔබට ලොකු ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන්. මෙතන මම විශේෂයෙන්ම කියන මේ කලිනුත් මම තවත් ලග්නට කිව්වා මේ ඔබ මේ වෙලාවේ යම් රැකියාව තුල සිටින ගමන් ව්‍යාපාරයක් ආරම්භුවොත් තව ටික කාලයක් යද්දී රැකියාවට එහා ගිය ඔබගේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් මේ ව්‍යාපාරය. එදාට ඔබට පුළුවන් මේ රැකියාව ඉවත් වෙලා හරි මේ කරන්න. හැබැයි ව්‍යාපාරය හරි තැනට එනකන් රැකියාවත් කරන්න ටිකක් වැඩ වැඩි කමක් නැහැ. මොකද ජීවිතයේ අමාරුවෙන් මහන්සියලා ළඟා කරගන්න දේවල් තමයි අපිට පැවැත්ම සහ අපේ හිතටත් ඒ හයිය තියෙන්නේ. ඒ දේ. ඒ නිසා මෙතනදී ඔබට විශේෂයෙන් මේ ඔබගේ පවුලේ අයත් එක්ක එක්කෝ සැමියා බිරිඳ එහෙමත් නැත්නම් ඔබේ සහෝදරයා හෝ සහෝදරියෙක් එක්ක එකතු කරලා කරන ව්‍යාපාරවලින් මේ කාලේ හොඳ ලාභ ලබන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම ඔබට මේ වෙලාවේ මේ වාග්යක් ලැබෙනවා. ඒ කියන්නේ මේ ඔබට ඥාතියෙක්ගෙන් කියන්නේ ඔබේ පාර්ශ්වයේ ඥාතියෙක්ගෙන් යම් කිසි ආකාරයක ලැබීමක් පෙන්වන්න කරනවා. ඒ කියන්නේ ධනයක් හෝ නැත්නම් ඔබට මේ මෙච්චර කාලයක් නොලැබී තිබ්බ ඔබගේ දායාදයක් ඔබට ලැබෙන ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔබට යම් කිසි දෙයක් ඔබට ව්‍යාපාරයක් හෝ යම් කිසි ආදායම් මාර්ග ලැබෙන මාර්ගයක් ඔවුන් සකසා දෙනවා. අන්න ඒ තුළ ඔබට ලොකු ලාභයක් ඉපීමේ හැකියාව මේ කාලේ පෙන්වන්න කරනවා. තවත් පැත්තෙන් ගත්තොත් ව්‍යාපාර කටයුතු කරන අයට ඔබට ඔබගේ මේ සේවක සේවිකාවන්ගෙන් තරමක් තුරට මේ බලාපොරොත්තු දෙ ලැබෙන්නේ නැහැ කියලා දැනෙනවා. ඒ තුළ ඔබ ඔවුන් එක්ක ගැටුම් ඇති කරගන්න. ඒ නිසා මේලා පොඩක් කල්පනාකාරී වෙන්න. ඔබ හැකිනම් මේ ඔබ මේ වෙලාවේ සේවක සේවිකාවන්ට සම්බන්ධ නොවි ඔබ මැද්දේ කෙනෙක්ව ඔබගේ විශ්වාසවන්ත කෙනෙක් කියන්නේ ඔබේ පවුලේ කෙනෙක්ව හැකිනම් හොඳයි. තියාගන්න ඔවුන් හරහා ඔබේ සේවක සේවිකාව අමතන්න. එතකොට ඔබ හා ඔවුන්ගේ ගැටුම් ඇති වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඔවුන් පොඩක් කම්මැලි වෙනවා. ඒර ඔබම උපක්‍රමශීලී වෙලා ඔවුන්ට අර හැම වෙලෙම මහන්සි වෙලා වැඩ කරද්දී අන ඔවුන්ට පොඩි දීමනාවක් දෙන්න පුළුවන් නම් යම් කිසි ආකාරයකට. එතකොට ඔවුන් තවත් ආසම වැඩ කරනවා. මේ වෙලාව ඔබ උපක්‍රමශීලී වෙන්න මේ සේවක සේවිකාන්ගේ වැඩ ගද්දි. ගොඩාක් දුරට මේ ඔබ හා වැඩ කරන අයට මේ වෙලාවේ හැකි පමණින් යම් කිසි ආකාරයක පගාවක් නෙමෙයි ති. අර ඒ වගේ දෙයක් දීලා ඒගොල්ලන්ගේ සතුරු කරන. එතකොට ඔබට ඔවුන් නේදෙර සම්බන්ධ වෙයි. හැබැයි කල්පනාකාරී වෙන්න. ඔවුන්ට කවදාකවත් ඔබගේ මේ මුදල් බලය නම් වෙන කෙනෙකුට දෙන්න එපා. ඔබ මත්තේ තබා ගන්න. එතකොට තවත් පැත්තෙන් අද මේ විශේෂම දැන් මේ කාලේ මේ හෙට අනිදා ආරම්භ වෙන අපොස සස්පල විභාගයත් එක්ක මේ අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්න වෘෂභ ලග්න හිමි දුවදරුවන් බලාපොරොත්තු වෙන අපිට කොහොම වෙයිද කියලා. මේ අධ්‍යාපන කටයුතු නිරත වෙන ඔබට මේ වෙලාවේ තරමක් දුරට මේ ඔබ සියල් අතාරින්න උත්සාහ කරනවා. ඔව් මට දැන් කල් මදි. මට එහෙනම් මේ පාර අතාරලා අපි ලබන අවුරුද්ද ව්‍යාපාර විභාගේ ලියනවන්න එක්ක එහෙම ඔබ ඉන්න උත්සාහ කරනවා. එහෙම කරන්න යන්න එපා. මොකද මේ වෙලාවේ ඔබට පුළුවන් මේ වෙලාවේ කඩේමර මූණ දෙන්න. ඔබට මේ තාම අර ඇඟට ෆිට් එක මදි මම මේ පාඩම් කළා මදි කියලා හිතනවනම් දැම්ම ක්‍රියාත්මක වෙන්න. ඔබට පුළුවන් මේ දේ කරගන්න.
ඔබට මේ විශේෂයෙන්ම ඔබ උත්සාහ කරන්න මේ ඔබට වඩා දැනුමින් ඉහළ අයත් එක්ක මේලා මේ කාලේ කටයුතු කරන්න ඔවුන්ගෙන් උදව් ගන්න ඔබගේ පාඩම් වැඩ කරද්දී මේ උදව් කරගන්න මොකද ඔවුන් අනිවාර්යයෙන් ඔබට උදව් කරනවා මේලා ඔබට විශේෂයෙන්ම ගුරුවරයන්ගෙන් ඒ වගේම ඔබට වඩා මා කියන්නේ සාමාන්‍ය දක්ෂ අයගෙන් ඔබට උදව් ලැබෙන කාල සීමාවක් එතකොට උත්සාහ කරන්න මේ අන්තිම දවස් ටික ටිකක් වැඩිපුර උත්සාහ කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. හැබැයි මෙහෙමයි ඔබ මේ මානසිකව ලොකු පීඩනයක් ගන්න එපා. විශේෂයෙන්ම ඔබ හැම වෙලෙම හිස නිදහසේ, මනස නිදහසේ තබා ගන්න. ඒකට පොඩි භාවනාවක් කරන්න නිදින්න වෙලාවට මෝරපීත ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න. මෙන්න ඔබට පුළුවන් මේ පොඩ්ඩක් මනස නිදහස් කරගන්න. මේ වෙලාවේ පොඩ්ඩක් ඈත් වෙන්න ඔය ඔය සුකුරුත්තන් දේවල් වලින්. ඔය ෆෝන් එකෙන්, ටීවී එකෙන් පොඩ්ඩක් පරිගණකෙන් ඈත් වෙන්න. ඒ තුලත් ඔබට මේ මානසික විදසල් ලැබෙයි මේ යන විදිහට. ඒ නිසා ඒ පොඩි පොඩි දේවල් හදාගත්තොත් ඔබට මේ අපසුසස්පල විභාගයත් මේ කාලේ මේ අධ්‍යාපන රජු නිලසන දරුදරියන්ටත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට වගේම නොසිතූ ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් පැත්තකින් ගත්තාම ඔබට මේ සෞඛ්‍ය පැත්තෙන් අපි කතා කරොත් විශේෂයෙන්ම මේ වෘෂභ ලග්න හිමියන්ට තරමක් දුරට මේ හිස ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු නම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මම කිව්වා විශේෂයෙන්ම මේ මානසික පීඩනය අදිරුදර පීඩනය හෘද රෝග ඒ වගේ තත්ත්වයන්. එතකොට තව පොඩ්ඩක් අර අධික ලෙස කල්පනා කරලා ඔබට ඔබගේ කල්පනාව අහිමි වීම වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබ කාර්යබහුල වෙන්න නමුත් අර විවේකයකට පොඩි අවස්ථාවක් දෙන්න. ඒ වගේම ඔබ හැකි හැම වෙලාවකදීම මේ තරහතර පොඩි ආකාරයෙන් මේ පිරිත් සජ්ජායනය කරන්න ශ්‍රවණය කරන්න විශේෂයෙන්ම මූර පිරිත්, සූර්ය පිරිත්, ඒ වගේම චන්ද්‍ර පිරිත් වගේ ආරක්ෂක පිරිත් නිතර ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ හිත නිවෙන දේවල් අර නිවාඩුවක් ලැබින්න සැනින් ශ්‍රවණය කරන්න. ඒ වගේම නරඹන්න ගීත රස විඳින්න. අර ඒ තුළින් ඔබගේ අර හිත නිවෙන ගීත මේ දැන් බහුතරයක් තියෙන හැම ඒවා නෙමෙයි අර හිත නිවෙන ගීතයක් ශ්‍රවණය කරන්න. ඔබට පුළුවන් තරම් මනස නිදහස තියාගන්න විශේෂයෙන්ම මේ අර කාර්යබහුලතාවය තුළ පොඩි නිදහසක් ඔබ ප්ලෑන් කරන්න, සැලසුම් කරගන්න. ඒ හැරුණකොට ඔබට මෙහෙමයි ඔබගේ මේ රුධිරය ආශ්‍රිත විශේෂයෙන්ම මේ පාද ආශ්‍රිත තුවාල වෙනවා. ඒ කියන්නේ මේ රුධිරයේ විෂවීම තුළින් ඇති වෙන්නේ ඒ වගේ තද කුෂ්ඨ වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබ මේ ආහාර පාන ගැනීමේදී පොඩ්ඩක් අර උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකෙන්න නම් වඩා හොඳයි. මොකද මේ වෙලාවේ මේ අර ගැස්ට්‍රයිටිස් තත්ත්වකුත් පෙන්නුම් කරන නිසා පුළුවන් තරම් අර සීතල ආහාර ගැන අදහස් කරන්නේ මේ උෂ්ණ නොවන, උෂ්ණ නැති ආහාර මේ භාවිතයට වැඩිපුර පුරුදු වෙන්න මේ කාල සීමා තුළ. ඒ වගේම රුධිරය පිරිසුදු වෙන විදිහ ආහාර ඖෂධ වර්ග තියෙන්නේ. ඒ වගේ දේවල් මේ වෙලාවේ ඔබ පොඩ්ඩක් පාවිච්චි කරගෙන බෙන්න. ඒ වගේම තවත් දුරට ඔබ මේ වැඩිපුර අර ඇවිදින්න අර එකතන ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදලා කරලා පොඩ්ඩක් ක්‍රීඩාවකට යොමු වෙන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් ව්‍යායාම වල විතර මනස සේම ශරීරයත් ව්‍යායාම වලින් පුරුදු කරන්න මේ කාල සීමා තුළ. ඉතින් ඔබට අවශ්‍යම කිව්වොත් යහපත් කාලයක් මේ ඔබගේ මේ පහුගිය කාල සීමා තුබ ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන්න හොඳම කාල සීමාවක ආරම්භය. ඉතින් මේ කාල සීමා තුළ මේ ඔබගේ ආර්ථිකයත් යහපත්. ඉතින් ආර්ථිකය යහපත් වෙද්දී ඔබ පොඩ්ඩක් අනිත් අය ගැනත් හිතන්න. අසන්න වෙනුන් යමක් කරන්න මේ ඔබට මම මේ කියලා දෙන්නන්නේ ඔබේ ජීවිතයේ කවදාකවත් අත්කරගන්න බැරි තරමේ පිනක් අත්කරගන්න ක්‍රමයක්. විශේෂයෙන්ම ඔබට හැකිනම් එක දවසක එක වේලක් බඩගින්නින්ද ඒ වේල බඩගින්නින් කෙනෙකුට බඩගින්න නිවන්න දෙන්න. ඔහුගේ වේදනාව එක වේලක් ඔබ ගන්න. ඔහුගේ වේදනාව ඔබ නිවන්න. අන්න ඒ තුලින් ඔබගේ ජීවිතේ මේ ජීවිතේ පවනන ඉදිරි ජීවිත සංසාර භවයටම ඉතාමත්ම අර කියන්නේ කියලා නිම කරන්න බැරි විදිහේ පිනක් ආනිශංශයක් ලැබෙනවා. ඉතින් ඒක හැකිනම් මාසෙට වරක් කරන්න. මාසෙට වරක් කරලා ඔබ බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔබ හිතාගන්න බැරි තරම් ඔබගේ ජීවිතය වෙනස් වෙයි. ඔබට එන බාධක හිතාගන්න බැරි විදිහට මැඩපැවැත්වේ. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් කරන, ඒ වගේම අසරණ මිනිස්සු වෙන වෙලায় යමක් කරන විශේෂයෙන් මේ කාල සීමා තුළ ගොඩාක් අයගේ ආර්ථික කඩාවැටලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ විශේෂයෙන් දරුදැරියන්ට අධ්‍යාපනය සඳහා මේ වෙලාවේ අමාරුකම් තියෙනවා. ආහාර පාන සඳහා අමාරුකම් තියෙනවා. පුළුවන් නම් මහ ලොකු නෙමෙයි හැකි පමණේ යම් කෙනෙක් වෙනුවෙන් ඒ දරුවෙක් වෙනුවෙන් ඒ බඩගින නිවන නැත්නම් අධ්‍යාපනයට උදව් කරන්න හැකියාව දෙන මුදලින් පමණක් නෙමෙයි ඔබට පුළුවන් නම් ඔබට හැකියාව තියෙනවා නම් මේ අධ්‍යාපන කටවල සහාය දක්වන්න ඔබට ඔවුන් වෙනුවෙන් අධ්‍යාපනය කියලා දෙන්න ඒ විෂය කරුණු කියා දෙන්න. අන්න එයත් යහපත් දෙයක්. මුදලින්ම නෙමෙයි හැමදේම කරන්න පුළුවන්. ඔබට කරන්න හැකි විදිහට ඒ අය වෙනුවෙන් උදව්වක් කරන්න ඔබට පුළුවන්.
මේ ජීවිතේ මෙතනින් එහාට ඇත්තම යහපතක් ඇති කරගන්න. ඉතින් වෘෂභ ලග්න හිමි ඔබට මේ පෙබ්‍රවාරි මාසයත් මේ ඉදිරි කාල සීමාවත් යහපතෙන් යහවතම වේවායි ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.